අයිබෝන්, ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී ආමේනියානු ජාතිකයෙක් ගැන. ඉතින් මෙයා අවුරුදු 2984 ගියා කියලා තමයි කියන්නේ. ඉතින් මෙයා පවසන පරිදි මෙයා සෝවියට් යුනියන් එක සතුව තිබ්බ කාල යන්ත්‍රයක් තුලින් තමයි මෙයාව අනාගතයට යවුවේ කියලා කියනවා මෙයා. ඒ වගේම කියනවා අනාගතයට යවන්න කලින් කණ්ඩායම් පහකට බෙදලා ඒ කණ්ඩායම් පහ වෙන වෙනම අනාගතයේ එක එක අවුරුදු වලට යවුවා කියලා කියනවා. මෙයා කිව්වා මේ යන්ත්‍රයට කොටන් ඇඳුම් තමයි, පුළුන් වලින් හදපු ඇඳුම් තමයි හරියන්නේ. ඒ හින්දා කොටන් ඇඳුම්ලු ඒගොල්ලෝ ඇඳේ. ඒ වගේම කාල යන්ත්‍රය ඊටාම විශාලයි, මැදින් ලොකු මුදු දෙකක් හා සමාන දෙයක් තිබ්බලු. ඉතින් ඒ වගේම ගත්තොත් මේගොල්ලන්ට විශේෂ උරලෝසුවක් ලබා දුන්න, මේ උරලෝසුව නැති කරගන්න එපා කියලාත් කිව්වා. මොකද ඒකෙන් තමයි ආය අනාගතයට ගියොත් ආය ආපස්සට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනාගතය ගැන මෙයාගේ කතාව අපි දැන් අහමු. මෙයා කියනවා අපි අනාගතයට ආවහම අපිට මිනිස්සු එහෙම වැඩි හොයාගන්න බැරි වුණා. හම්බ වුණු ටික දෙනා පවා රොබෝරුන් වගේ. ඒගොල්ලන්ගේ ඇඳුම් පවා වෙනස්. අපේ ඇඳුම් වෙනස් වුණත් ඒගොල්ලන්ට අපිව වැඩි නෝට්ටු නැහැ. අපි නිකන් හරියට ඉන්විසිබල් වගේ හිටියේ. ඉතින් කිසිම හැඟීමක් ඒගොල්ලන්ගේ මුහුණෙන් වුණත් අපි දැක්කේ නැහැ. ලෝකයේ තිබ්බ හැම දෙයක්ම වගේ පාවෙලා තිබ්බේ. ඒ කියන්නේ බිල්ඩින් පවා. මේ බිල්ඩින් වලට කිසිම ෆවුන්ඩේෂන් එකක් හරි බේස්මන්ට් එකක් හරි තිබ්බේ නැහැ. හැම බිල්ඩින් එකම වගේ සෝලා පැනල්ස් තිබ්බා. ඉතින් බිල්ඩින් එක ඇතුළට ගියාම අපිට විදුලි වෙළඳ දැන්වීම් දකින්න හම්බුණා. මේකෙන් එකක් මම දැක්කා. එකක තිබ්බා ටුවර්ටු මාස්, අඟහරු ග්‍රහයාට ටුවර් එක. ඉතින් අපි ඒ කාලේ අඟහරු ග්‍රහය දැක්කා වගේ නෙවෙයි මේ අඟහරු ග්‍රහය තිබ්බේ. අඟහරු ග්‍රහය ගොඩක් ලස්සනයි. ගංගා, ලස්සන බිල්ඩින්, ලස්සන වතු, එහෙම මට දකින්න හම්බුණා. ඉතින් මමයි මගේ යාළුවා ඔලෙක් අපි දෙන්නම ඒ කාලයට ගැලපෙන ඇඳුම් හොයාගෙන ට්‍රිකපියෝන් කියන තැනකට ගියා. ඉතින් මේ ට්‍රිකපියෝන් කියන තැනේ මිනිස්සුන්ව වෙන ග්‍රහයන් වලට යවනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් අපි එතනට ගියාම අපි ඉස්සෙල්ලා ඒකුල පා කරන්න ගත්තා. ඉතින් මම එක මොහොතක අඩි 200ක් උඩ ඉඳන් පාවෙවි හිටියා. මට ලොකු බයක් තිබ්බා මම වැටේ කියලා. ඊට පස්සේ අපි එතනින් ආවම අපි දැක්කා පාරේ කාර් වලට සමාන යන්ත්‍ර තිබ්බා. මේවත් පාවෙමින් තමයි හිටියේ. ඉතින් මර ටිකක් වෙලා ගියා හැම දෙයක්ම ඔන්ලයින් වෙන්නේ කියලා තේරුම් ගන්න. මොකද අපේ කාලේ ඉන්ටර්නෙට් එක තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි දෙන්න එහෙම මෙද්දි අපේ ළඟට රොබෝරු දෙන්නෙක් ඇවිල්ලා අපිව හමුදා කඳවුරකට අරන් ගියා. මුගේ මෙහි හිටපු ප්‍රධාන නිලධාරියා රුසියානු භාෂාවෙන් කතා කරේ. ඉතින් මට එතනින්ම තේරුම් ගත්තා මම මේ රුසියාවේ ඉන්නේ කියලා. ඉතින් මේ හමුදා නිලධාරියා නොයෙකුත් ප්‍රශ්න වගෙන් ඇහුවා. ටෙලිපෝට් වුණේ කොහොමද, කොහොමද හැක් කරේ කියලා. ඉතින් මම මේ වගේ තේරුම් දැනන් හිටියේ නැහැ. මම මේ ප්‍රශ්න භාගයකට උත්තර දුන්නේ නැහැ. ඉතින් මේ හමුදා නිලධාරියා කියපු එක දෙයක් වන්නේ මේ ලෝකයේ දැන් තියෙන රටවල් හතරයි. එකක් USA, අනිත් එක සෝවියට් යුනියන් එක, අනිත් එක ඒෂියන් කන්ෆෙඩරේෂන්, සහ අනිත් එක RA. ඉතින් මේ RA කියන එක මොකක්ද කියලා මට එවෙල තේරුණේ නැහැ. ඊට පස්සේ මට මේගොල්ලෝ පහර දුන්නා, මටයි මගේ යාළුවටයි, ඒ රතු පාට දිග පොල්ලකින්. ඉතින් මේ පහර දෙනවත් එක්කම මගේ හැම සුවඳ මට දැනෙන්න ගත්තා. ඒක ගොඩාක් වේදනාකාරී වුණා මට. ඊට පස්සේ මම දැනන් හිටියා මගේ ඔරලෝසුවේ 3:40 වෙද්දි මම ආපසු 1984 යනවා කියලා. ඉතින් මම කොහොම හරි ඉවසගෙන හිටියා ඒ කට්ට කාගෙන. ඉතින් මොහොතක් ගත වුණාම මම නිින්දකින් ඇහැරුණා වගේ මට දැනුණා. බලද්දි මම 1987, මට 1984 ආවම මගේ හිටපු යාළුවා හොයාගන්න බැරි වුණා. මම දන්නේ මේ වෙනකන් එයාට මොකද වුනේ කියලා. එයා මැරුණද, එයා තාම ජීවතුන් අතරද, එයා අනාගතේද, නැත්නම් එයා මෙහෙට ඇවිල්ලා එයාව සෝවියට් යුනියන් එකෙන් මැරුවද කියන එක. ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ තමයි සෝවියට් යුනියන් එකක් ආයේ කොහොමද අනාගතේ හැදෙන්නේ කියලා. මොකද ඒ කාලේ සෝවියට් යුනියන් එක කඩාගෙන වැටෙන්නේ තිබ්බ එකක්. ඉතින් මෙයාගේ ප්‍රශ්න මගේ ඔළුවේ තියෙනවා. ඉතින් යාළුවනේ මෙයා මෙහෙම තමයි එයාගේ ඉන්ටර්වියු එකේ කියන්නේ. ඉතින් අවසාන වශයෙන් ඕගොල්ලන්ට මොනවද හිතෙන්නේ කියලා අපිට කමෙන්ට්ස් වලින් දක්වන්න, අපේ අඩුපාඩු අපිට කමෙන්ට්ස් වලින් දක්වන්න, වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් කරන්න, සහ channel එකට subscribe කරන්න. ජය වේවා.